මහා පරිමාණ මත්කොඩු ජාවාරම්කරුවෙකු සහ ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වූ මිදිගම නදුන් චින්තකයවත් හරක්කටාගේ මස්සිනාවන ජයසේකර විදානලාගේ රුවන්හිවත් මිදිගම රුවන් අද අලුයම ඩුබායි සිට මෙරටට රැගෙනෙනු ලැබුවා. රාත්‍රී සමාජ ශාලාවක ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් ඩුබායි පොලිසිය මගින් මීට මාස දෙකකට පමණ ඉහතදී මිදිගම රුවන් නැමැත්තා අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව ඩුබායි පොලිසිය මගින් අත්අඩංගුවටගත් 30 හැවිරිදි මිදිගම රුවන් නැමැත්තා ශ්‍රී ලංකාවට බහර දෙන ලෙස රජය කළ ඉල්ලීමට අනුව එරටට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් ඔහු මෙලෙස අද දිවයිනට රැගෙනෙනු ලැබුවා. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවෙක් සහ සංවිධානාත්මක අලි සමාජිකෙක් බව කියන රුවන් ජයසේකරන හොත් මිදිගම රුවන් නැමැත්තා තමයි මේ විදිහට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් රැගෙන යමින් කටයුතු කරන්නේ. විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි පසුගිය කාලයේ මෙරට සිදු බව කියන අපරාධ රැසක් සම්බන්ධයෙන් බොහෝ චෝදනා එල්ල වී තිබෙනවා. නඳුන් චින්තකන හොත් හරක්කටා නැමැත්තාගේ බිරිඳගේ සහෝදරෙකු බව සැලකෙන රුවන් ජයසේකරන හොත් මිදිගම රුවන් නැමැත්තාට මත්ද්‍රව්‍ය ජාවාරම සහ අනුෂ ගහතන සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා. අත්අඩංගුවටගත් සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත විමර්ශන කොට්ටාශය වෙත රැගෙනාවේ වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහායි. හරක්කටා ඩුබායි රාජ්‍යයේ රැඳී සිටි කාලයේදී ඔහුගේ මත්ද්‍රව්‍ය ජාලය මෙරට සිට මෙහෙවනු ලැබුවේ හරක්කටාගේ මස්සිනා වූ මිදිගම රුවන් නැමැතයි. පසුව ඔහුද ඩුබායි රාජ්‍යය වෙත පලා ගොස් තිබුණා. එමෙන්ම නදුන් චින්තක හෙවත් හරක්කටා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින කාලය තුළදී ඔහු එම දෙපාර්තමේන්තුවෙන් මුදා ගැනීමට සැලසුමක් අධ්‍යයත් කර තිබුණේද බිඳිගම රුවන් විසින් බවටයි පසුව අනාවරණ වුණේ. එමෙන්ම සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරමට අමතරව දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ මනුෂ්‍ය ඝාතනවලටද මිදිගම රුවන් සම්බන්ධ බවට තොරතුරු අනාවරණ වේත වෙනවා. ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා පසුගිය කාලයේ පොලිසිය මගින් ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනයක්ද නිකුත් කර තිබුණා.